tolerate वाගේ ෑ තුুले විද රෝග පීඩාවන් පිළිබඳව ඔබ ැනුම්මත් කරන්නේ ඔබ යම්කිසි රෝග පීඩාවකින් පෙලෙනවාන මේ සදාහ කොයි විදිහරදේ රෝග පාලනය කර ගනිමින් ප්‍රතිකාර ගතියුත්තේ හෙම ැති නම්. ඔබ රෝගක් වැලදීමට පර. ොහොම මේ තත්වය වලක්වා ගැනීමට කටයුතු සංවිධාන කරගතයත්ත. ඒ ත් අතමතරව ඔබ හැකිනම් ඔබ යම්කිසි රෝග පීඩාවක් පිළිබඳව ැනුම්මත් ලායින්න න නිත්තා අයත්තකේදේ ෙදා ගනමින් මේ රෝග පීඩාව වැලදීම අනිත්තාය වලක්වා ගැන්න මේ ේදේ සාතම අප ඩක් ෂාන්ගේ හැමදාමත් ඔොබවෙනෙන්. විදෝ රෝග පඩ පිල් බඳව ඔබව දැනුමත් කරන නති අද ආසිරි රෝහය සමහත් එකතු වෙලා අපි ඔබට දැනුම්මත් කරන ලැස්ති ඩවල් ආශ්‍රිත පිකා ත්වයන් කොයි විදිහර දැත්වන්නේ මේ බලපෑම කොයාකාරයද කියනවගේ තිනේ සදහා පිට්ට එකක් දෙකතු වෙනවා ආමාශ්‍ය ආන්ත්‍රික හක්මාරෝග විශෂත්ය වද්‍ය ඉස්සුරුජිත් ලියනගේ වද්‍යතුවන් අයිබන් ඩක් ඩක්ට අපි මුලල්ම සහන් කරම් මේ බඩවල් ආශ්‍රිත පිකා ත්වයක් කියල ඇන්න මොක් බඩවැල් ආස්ත්‍රිතව අපේ ඇතිවන ඇත්තටම ගෙඩියක් එක තමයි ගෙඩියක්ඒ පි තත්ත්වයක් දක් වාර්දනයව නවත් ඩවවෙලාාශ්‍රිද පිකා කියලා කියන්නේ. මේක අපි දැන් සුලභව පවතින නමුත් අඩුවෙන් කතා කරන රෝග තත්ත්යක් ඇත්තම ගත්තොත් එහම පි මුළු ලෝකෙම බඩවවැලාශ්‍රිත පි ගත්ත දකුණ සියාව ත්තො තුන්වෙනි හෝ හතරවෙනි පිළිකා ආශත්‍රිත මරණ වෙන සුලබම පිළිකා වර්ගය බඩවලාස්ශ්‍රද පිළික අපි දන්න අපේ ි ගොඩක් දුට කතාරවා පියරාශත්‍රිත පිකා ගැබ්ගේෙලාශ්‍රත පිළිකායිල්ළඟට පෙනහලු පිකාවගේ ගොඩක් පිළිකාර්ග ගැන මේ පියවුරාශත්‍රිත පිළිකා ගැබ්ගල පිළිකාවර් දෙම එකතු කරාම ඇතිවන මරණගානටත් වැඩිය වැඩි ප්‍රමාණයක් බඩවැල්ාශ්‍රිත පිළිකාවලින් අපට පුද්ගෙන හිමව වුද්දකටේේ චට වැදගත් පිකාවර්ගයක් බඩ වැල්ලාස්ශ්‍රිත පි කියලා කියන්නේ. ඒගේ ලපෑමක් පවතිද ශ්‍රී ංකාවතුල රෝගීතත්වේ සබදධ ලපෑම ගැන කතා කල තුම ප ්‍ර ලංකා ලංකා පිකා තු ති ප්‍රධානම ප්‍ර්ිම අපි බඩව ස්් පලික් කලින් හඳනා ගැනීම සහකන ප්‍රවෙන්ච න මෙමත් ලක්වා ගැනීම ගැන පේතින සමාජධන අබෝධ තාමත්ම දුරුවලයි. ඉතාමතර අපි රටක්විදියටේ රට රජයක් සහ රටක්විදි අප එක ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් නැ ඒ නිසා. අපි ඩවල්ලාආශ්‍රති පිළික අපි හම්බ වෙන්න ගොඩක්දුරට ග පිළිකා තත්ත්යක් දක්වා වර්ධනය වෙලා එහෙමත් නැත්තං එක පැතිරිලා. තො ඒ වෙනකොට අපිට රෝගිය හම්බ වෙනකොට අපිට පරක් වැඩි එක්කෝ එම රෝගට විශා බරපත්ල ශාලකකාමයක් හම ැතම අප කීීම තරපිවගේ දකට අඩසිදධව වෙන හෙත් නැත්තම් රෝගයාට ජීවිතය අහිමියනවා. අපිට වැදගත්දේ මයි පයද කතාරන්න බලාපොරොත්තුවෙන්නේ මේ මේ අවදියට එන්න කලින්. ගන්න හොමද ලංකාව ගත්තුත් ෙම ප්‍ර්යට උත්තරේ ලංකාවේ තුන්වැනි හෝ හතර වන ප්‍රධානම පිලිකා ආස්ත්‍රීත මරණවලට හේතුව බඩවල් ආශ්‍රීත පිලිකා අනික් පතර ප ගත්තත් ම ට හැද හිතු එක අත ක අදුව වද න ම ක ේ හල හද අවුදු හට පහ හැත හ අතර පුදග ත මාජ ත අවදු හ ට ඇව. පිගැනතම අප හොලෝොතාාවන්න. නමුත් දැන් අදකාල අපි ජීවන මටත් ජීවන ගි කොචරල් ජීවතව වාද රක හිතනකොට හටපා හත්තප කියන්නේත් වැදගත්වාය සකතු අපි ඒ ඒවාසට එනකොට එක හැදික වලක්වා ගැන්න ගැනතමයි අපි කල්පනා කරන්න ඕන. යිඩක් අප ේ ඩව ශතර පිකා ත්වයන් වලක්වා ගන්නට අපි කටයුතු කරන්නවා. එතකට ඒක ඇත්තරම අනිත් පිළිකාවලට වැඩිය බඩවැල්ලාආස්ශ්‍රීත පිළිකා බඩවැලේ අවුරුදු දහයක් තිස්සේ හිමිින් වැවෙන දෙයක් ඒක පිළිකාත් තත්ව දක්වා ගියාට පස්සේ ටක්ගාල වැවෙන සහ පැතිරෙනවා නමුත් හිමින් අපිකට ගැන පොලිප් කියල එකතම අප ඇතර මද වැදගත්මදේ කියන්න තියෙන පණ විඩිය කුඩා ඉන්නෙක් වගේ චටි ගැටිත්තක් විදියට බඩවැලේ පටන් අරගෙන මේක අවුරුදු හතක් දහයක් අතර කායයක් හිමින් 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 ඒකට කිය ඒක තින සයිලි නක සයිල්ල වෙනවා කියල හිමින් හිමින් තමයි මේ දේන්නේ. එහම වෙලා තමයි පිකාතත්වට එ එතකොට මුල්ලවදේද. ඒක හඳුනාගත්ොත් අපි උදාරණයක්ක ද අපි පරක්ෂණයක් කරල හඳුනගත්ොත් ඒ පරක්ෂණ කරන ගම කෝල්ලනොස් කොපි පරක්ෂනකින්. අපිට ඒ එවෙනම අයින් කරන්න පුළුවන් ඇතකොට පිළිවා ගැන කතා කරන්න දකුත්න. එක සහ මුලින්ම අපි ඒ වලක්වා ගැනීමක් වෙන. ඇතකොට පිළිකා කියන නම එන්ඩ කලින්. ඒක ොහෝකාලයක් බඩ වැලේතියනවා මේ කාලද අඳුරගත්ත අපිට නිට්ටාවට හ සුව කරන්න හෝ හමත් නැත්තන් අර වැඩවීම වලක්වා ගන්න පුළුව එකකටම වැදගත්කම. මේ තරම් බලපෑමක් ඇතිකර බඩවලාශත්‍රට පිකාත්ේ සාමා්‍ය පුද්ගලයකට වැලඳීමේ අපි වලක්වා ගන්න මොනවගේ ක්‍රියාමාර්ගද ගන්න ඕනසාමානජීවිත ඇතුළේ. එතකොට වලක්වාගැනීමේ ගන්නඒකාඇ අවදාානම් සාධක කියලතිය නවා අවධානම් සාධක කියැන්න අප ච්චරම. මාජයක් විදිර කතා කරනවා යම්කිසිතාක් දුරට නමුත් වෛද්‍ය විද්‍යාත්මකව අපි ජීවන රටා වෙනක ැ දධානක ැ තෙල්ලා බහල කෑම කන්නකොට ඩවල් ආස්්‍රත පි හැ දන ඩි ලි හෝග නමුත් ඒ ලොකුවට පාච්ච කරන්නේ වලක්වා ගැනීමේ ක්‍රියාත්මක වීම දෙස වලක්වා ගැනීම සහහා කරන්න ඕන අරම කලින්කිෝ පියයුරු පරීක්ෂ කරනවාගේ බඩවැල්ආස්්‍රිතය පරීක්ෂණයක් කර ගැනීම තමයි වැදගත්ම වෙන්නේ එතකොට. ත්ඇතැ ගත් හම හිතවත් අපට හද ැතිවයි දෝ කියල සාමාන්‍යෙන් අපිට සියට පහවෙත අපි විසිනෙ ගත් විසිදනගේ එකකනෙකට ජීවිත කාලතුල මේක හැදීම අවදාානමක් තියන අපි මොන වලක්වා ගැනීමි මොනොක්‍රියාවලිය ගත්තා. එතකට මුලිම කරඩ ඇතම මැදගත්ම දේ තමි බඩවලාසට පිකා සම්බන්ධ රෝග ලක්ෂණය තියරන අපි අනිවාරයම අප ඒකට ප්‍රයේෂනක භානය යුතු. එකට විශේෂ රෝග ලක්ෂණගෙන අපි කකරුත් එහම ඒකතම හල කතර එකට පරක් වැඩ. අප බඩවැලෙන් ඇතිවන ලේවාහනයක් අපේ රුද්ිරයාඩුවීමක් එමතර පිහිම ලොබි අඩුවෙනක් කියන්න පලේ අඩුවීමක් ඊළඟට අපිත්තොත් හම අපේ අනවශච ලෙස බරාඩුවීමක් හෑම මරුචයක්ක් ඇතිවීමක් ඊට පස් අපේ බඩවැල් අප මල පහකිරීමේ විදිිය. එකන විදිී ඇතිවන වෙනස්කමක් තු සහරපුද්ගලෙන දවසර සැරයක් කියන්නේ. ඒයාටඒගේ අන ප්‍රමාණය වැඩි වෙනවා. හෙමත් නැත්තං දවසර සැරක කියය එකක අඩුවෙනවාන. ඒගේ මොනොහරි වෙනස්කම් වෙනන මල පහකිරීමේ යම් කිසි වෙනසක් වෙනවාම්. අනිවාරයම පරීක්ෂණයකට ලක්විය යුතුයි. ඊළඟට අපි ගන්නවා අවදානම් සාධක වයස පටන් ගන්න වුදු හතලිස් පහහිෙන්. අවරුදු හතලිස් පහිෙන් ඔබට මේගේ රෝගලක්ෂණයක් ඇතිවුණු නිවාරයම පරීක්ෂාකර ගැනීම අවශ්‍ය නමුත් අපි අද කතා කරන්නේ රෝගලක්‍ෂණ තියෙනකට්ටිය පරක්ෂාර ගැීමනි රෝගලක්ෂණලින් තොර සාමාන්‍යම පිපපුද්ගලයන් සියලූම දෙනා කරන්්ඩෝන දේවල් ගැන. ලංකා ඇතුල ොුවගේ පර්ේක්ෂණ දේ සඳහ කොයි විදිහරද පහසුකම් සල් ස දිල තියනීමේ පර්ේෂ සිදු කන්න එකට ලංකා ඇතුලි මංකිවවාගේට රාජ ප්‍රතිපත්තියක් නැකිනට රජයේ රෝහල්වල මේකට රෝගලක්ෂණලින් තොර පුද්ගලයාන්ට අපි පරීක්ෂා කරගැනීම පහසුකම් අපට දැනට නැහැ නමුත් එතර ලොකු වියදමක් නන්නහ බොෝ විටිට පුදගල කාංශයක කරගන්න පුුවන් කරගාන පරීක්ෂණ ඇත්තරම මට්ටම් දෙකක් තියෙනවා පලවෙනි. හ අපට ලේයම කරන්න පුළුවන් පරිීක්ෂණ තමයි මලපහ පරීක්ෂාවක් මල පහවල ගුඩා ප්‍රමාණයක් අපට නොපැන ප්‍රමාණයක් රුදදිරයව තියනොක කරන පරිීක්ෂයක් තින් අපකට කියැන ට කල්ල්4බ කියන පරීක්ෂණය තට මේ පරීක්ෂණයත් මල පහ සම්පල තුනක කරන්නඩෝ මේක ඕනම තැනක. ඕන ඕන ඇුඩා්‍රමා අපකට කියන්නේ පරීක්ෂ ගාරවල උනත් කරන්න පුළුවන්. ඒඒ ඒ පරීක්ෂණ අන්තර්ජාතික තත් තත්තුවත්ක බලන කොට අපි අමිරිකාව ගත්වතේ මේ පරක්ෂණ අවරුද ගාන අවරුදු හතලිස් පාහකට වැඩි සියල්ලම නාට කරන්න කියලතමයි ඒගොල්ලො කියන්නේෙ නමු අපි සහරට වල්ල අවරුදු තුනකට කියලා කියලා ති අපිට සරලව කියන්න ප්‍රේක්ෂකන්ට ක කියදෙ අඩුම ගනය අවුරදු තුනකට සැරයක් අවරුදු හතලිස් පාහකට පස්සේ මල පහ පරීක්ෂණයක් හෝ කගන්න ඕනේක තම අප්‍රිකම්පල සරලම පරීක්ෂණ. එතින් එහාට ගියම නො ොප ක්ෂ ලක ඇතර මේ එකක් දැන් බයිවෙන්ඩ පපත පරක්ෂණයක් නමේ. අපි බඩවල්වල තින මළ පහ සුද්දවෙන්න බෙහෙත්්ටිකක් දේලා අපි කැමරාවක් දාන පරක්ෂා කනා මහ බඩවල මේක තමයි අතරමට මුල්ලවදේ පොලිපස් කියදල චු්චුට ැටිතති අන්ඳරා ගැනීම පරක්ෂණයත් මේ සහ මේරක්ෂණ ද. එහම ගැිති හෝ මුල්ලවද කුඩා පිළිකා තිබුණාවනත් අපටඒ පරීක්ෂණය කරන වෙලාවෙම රෝගය දන්නෙත්න ඒ සාමුලින්ම ඉවත් කරන්න පුළුවන් එතකොට ජාත්‍යන්තර ආයිමසරයක් තත්ව ගත්තුත් එහෙම ඇමරිකා වෙදදි ඇමෙරිකාන් ගයිඩ් ලයින් සල කියන්නේ කෝල්ල නොස් කොපි පරක්ෂණය අර දෙකෙන්කක් මල පප පරීක්ෂණය අවරුද්දක් පාස හෝ කෝල නොස් කොපි පරක්ෂණය අවරු දායකට වරක් කරගන්න කියලා සාමාන්‍ය අවදානම් අඩු පුද්ගලයන්ට. න්ම දිර ප්‍රතිපත්ති අන්තය මේ ෝග පීඩාව අම්මාකාරයක බලපෑමක්ර හඳද අපි ලංකාවතුල ගත්හම සසාමාන් ජනතාව පිළිබඳව දැනුමත්වීම හරිඩුකක් නිසා සහර කලාට මේ රෝග ලක්ෂණ පහල වනක මේ පිබඳ දැනුවත්තිීම සාමානෙන් අපට යෝජනා කරන්න පුලුවනි මොනොගේ වයස් මටන්වල ඉන්නට මේ පරීක්ෂණ සිදුකරීම සදහ. එතිකට ඇත්තටම අවරදු හතලිස් පහගත්තනම් එක වඩාත්ම පරීක්ෂ සහගතය. ේ. ටක අුදු හතලස් පහ කියන්නේ අවුදු හතලස් පහහිම පස්සේ පුද්ගලයන්ට අනිවාර්යම කරගන්ඩෝන කළමක ඇතරම එකකට අප අපි රජයදන අත්තරන රාජ ප්‍රතිපත්තියක් යන්වන අපට සියලම පුද්ගලයන්ට රෝලන ොකපි පරක්ෂණ කරන පහසු ඇතර හම්බෙනනික්න රටක්කදට අුම ගන මල්ල පහ පරක්ෂණ ංහුදහරනකත එංගලන්ත ගත්හෙම එංගලන්තිය අවුරදු හෙදි පචකන අරුදු පනහා අවරුදු පනහහිදි සියලූම දෙනට තැපෑලින් එවනවා මල් පරික්ෂා කරන ට් එකක් තුරයාට මල පහටිකඒක දාලා යි අනිත් පැත්ට යන්ඩුවන ස්පරිතාල්ට සියලුම දෙනට ඒක පොස්සිට න ගු ඩිදුර පරක්ෂ සඳහා ඒක යොමු කරනවා. රටක් වශයෙන්ගත්තුත් ඒෙම අපි පරක්වල පිළිකාහ ගත් අපඒ පිළිකාවලට කරන ශල්ලි ර්ම වලට කීමු තෙරපි වලට විශාල ගානක් වියදං කරනවා ඇත්ත වශයෙන්ම හොයාගෙන තියවා මේ අරා කලින් කරන පරීක්ෂණය කරලා වැඩිදුර පිලිකා සඇදම නැවත්වීමෙන්. සියට අනුවක්ර වැඩ බරපතල පිළිකාත්ය. ඒ ඇත මේක ද ඉතුරුවීමක් වෙනවා අපිට කරගන්නඩ පුළුවන්න්නන් සියලුම පුදගරන්ට පරීක්ෂය. දැන් පිකා ත්ව පිබඳ වැඩිපුර තා හරලක් න විධාකාරය පි වර්ග ත් ොහම නිතේව ව වෙනස්ස ඩි බල පෑමක් ය ද ක වැඩි බලපෑමක් තියන ප්‍රධාන වශයෙන් පිව බහල පිළිකාවක් නි. තකට මොදේ හරමාර්ගය කියන්න හැමවෙලාවෙම ආහරයක හරාගමන් කරනවා. හැම වෙලාක විධාකාර. බාහිර දේවල්ලට මුහුණ දෙන සහ හැමවෙලාම සු ප්‍රමාණින් හෝ ආබාදවට ලක්වෙනස්ථානයක තුොට එමස්ථාන පි හැදම වදාධරම වැඩි පලවෙනිද. දෙවැනි දේතමයි මේකට ජානමය බලපෑමක් තියකොට සමහර පුද්ගලයන් ඉන්නවා පවු්ලකාට හරි එකවදියක දිහෝ අපි ප්‍ර දිග degreeට නැ ප්‍රම ගණනි ලේනෑදෑයන්ට. ඒ වගේ පුද්ගලයකුට මේ පිළිකාවක් හැදුනොත්. ඒ පු් අයාගේ ලනි ිගරි නෑදෑයන්ට පිකාවක් සෑදීම අවදානම තුංගුණයත් පස්කුණයක් දක්වා වැඩි වෙන. ඇ අපිකොත් මංකව එක්කෙන විසි දෙනගෙන් එක්කෙන කුට කියලා නෑදය පස්සනගෙන් කකට මේ පිළිකාව හැදෙන ත ඒගේවදද විශේෂෙන් අපි අර්ගෙන පූර්ුව පරිීක්ෂා කර ගැනීම අධ්‍යාවශ්‍යයි එතුට ජනමය බලපෑමක්තින ඉළඟට අප පරිසරය ස්භාවික මේක බල සහ අරමාර්ග හැස්රීමත් එක බලපෑමක්තිනවා ඒ දෙකම හිද සහ නිත්දේ තමයි ආ බඩවලාස්ත්‍රීත පිළිකාවලින් සියට හැත්තාවක්. ඒනි බ්‍රවිශාල ප්‍රමාණයක් මුල්ලවදද රෝග ලක්ෂණ වලින් තොරයි. තුට රෝගයාට යම් කිසි වෙනසක් දැනෙන්නේ. ඒ එක්ු ගොඩක් ලොකවෙලාකින් මොහරයම් කිසිවිින් ලේගැලීමක් හොහමත් නැත්තං බඩවැලේ බ්ලොක්වීමක් වීම ඔහෝ ඔහෙමක් නැත්තන් අර පිව තවතනකට පැතිරිලා එතකො මයි දැන තොට ගොඩක් පරක් වැඩ තන්ට මොහර වෙනසක් දැනකොට. ද ශේෂෙන් කතා කරන්න මේ ඩවල්ලාශ පිකා ත්වය නැතිවීමට පෙ, කොහොමද වක්වා ගැ ල පෑන් පිළිබ හැ ම් කෙකුට මේ ප්‍රශ් තියන ල කොහමද ෙව තත්්‍යයක්කකා ප ොන වගේ ප්‍රතිකාරද ගන්න යි ද ොම න ්‍රතිකාල ගැනීම සද කට ම් කිසි දයක අපි පොලි රරි පිළි කාරික වන්කුව එක ගටිනුව මැකගේ අධරෙන් අදරතිවා. ක මේ කුඩා ප්‍රමාණය පැතිලලා නැත්තන් සහ බඩවලේ ඇතු බිත්තිවලට පමණක්නක් සීමම වෙලතිී නැත්‍රම පිට ශල්ලි කර්මයක් කරන්න අවශ්‍යත් නැහැ එඩස්කෝප්ක මාර්ගෙන් අපිට පුළුවන් එක සහමුලින්ම ඉවත් කරන්න. එතනින් පස්ස ක පැතිරිලාන්නම් පැතිරිිච ප්‍රමාණය සහ ගෙඩිය සවභාාවන වෙනස් වෙන. නමුත් බොහෝදුරට ශල්ලි කරර්ය කමීමවත් කරන්න සිද්ධ වෙනවා ඒමත් නැත්තම් ශල්ලි කරමිවත් කරන්න බරිතරම් පැතිරලනම් අපි සමහර වෙලාට කීමම තරපිදවා කීමු තරපි දුන්නට පස්සේ පුළුවන් සහරවෙලාට දනොත් මට වත්ර හමත් නැත කියීමතරේ පමණක් දෙදවෙන ලාවල් තින තේක අප අර ඒ පිළිකාතත්වේ තියන බරපතල කමසාහ කොතරම්දුරට වැඩිදුර ගිහිල්ලද කියනකන තමයි වෙනස්වෙන්නේ. රෝගගේ වලදීමම ප්‍රශත කාතතා පිරිමි පාර්ශයාව වෙනස්සීම සිද්ුවනුවවත්ොයි දිහ කාන්තා පිරිමි පර්ශව අතර ලොකු වෙනසක් අ අපින්නේ වැඩිදුර වැඩදුර ගියපු පිළිකාවලට නැහැ අපරට දත්තන තරම ගැන. නමුත් පොලිප්ස් කියන දේවල් පිරිමින්ගේ වැඩ පිරිමින්ගේ පොලිපස් ඇතරම තුන් අපිසිියට තිහගගේ තියනවා. සාමාන්‍ය අපි කෝලනස් කොපි පරේක්ෂණයක් කරෝොත් අපි පරීක්ෂණය කරන සිය දෙෙනගෙන් තිස් දෙනකොට අ පොලිප්ස් කියෙන චටි ඉන්න තියෙනවා. කාන්තාවන් ගත්තු තේම සියට විස්සකට තියෙන.කට ලොකු වෙනසක්නෑ දෙපාර්ශයෙන්ම තියෙනවා නමුත් පිරිමින්න්ගේ පොඩි ප්‍රමාණයක් වැඩ. අවසාන වශයෙන් අවදානම් තත්වත්තෙක්ඒක නිශෂ්‍යතම ප්‍රතිකාරට ලබාගැනීම හැකිවාව තිබන හම ැත්න අප දැනුවත් කරම රග රක්වෙන් පි රෝගේ රක්ෂවීමට ඇත්තටම ප්‍රධානශය කරන්න තියෙන්නේ හලවනිම දෙතම අප ප ජීවන රටාව. පුළුවන් තරන් ප ද ගද ආහර අනිවාරෙන් හරප ඩවල් හර හයන්න තු හරව තින සංගට නිසා පිහ අනිවාරම වැදදි. කොට අපි ගන ෑමවලතින ෙල් ප්‍රමාණ අඩුකර ගැනීම කෘතිීම ද්‍රව අඩුකර ගැනීම සහ යහපත් ජීවන චරියාව අපිකට ෙන ක්යිස් කිරීම තරබාරු කමත්වා ගතින මේමට සම්බන්ධයි කියර තුර ඒවාගේ ජීවන චරියාාත්මක වෙනස් කිරීම තාමත්ම දෙගත් අපේ ගෙන හම දම කතා කරනවා. එතනින් පස්ස ගත්තම මූලික අදිියරේදි මේ රග රෝග ලක්ෂණයෙන් තෝර සියලුම පුද්ගයන් පරේක්ෂණයට ලක්ව යුතුයි. අවරුදු හතලිස් පහට වැඩි. අඩුම ාන්නේ අරාපි කියපු මලපහ පරීක්ෂණයක් ඔබ වයිදිවයට හ ඔබ ඕනම පවුලි වෛදිවයට හබුනතේම මහත්මයහෝ මාත් මිලිය දෙනෝ ඒ පරීක්ෂණය කරගැනීම අත්‍යවශය අඩුම වශයන ඔරුදුතුනකට වතාව. පි අතරේ ව ය ි ර ත්තේ පිබ ඇත්හෙටම ක්ට පහැදිලි කාරට ල ෝගී තත්ේට වලද අව න ට හැකාව ලබෙන න තවේ ලක්වා ගැන තමයි දගත් තම සාකච ර ම ද ර ඔබ ලුවන් ෝග තත්ව ලක්වා ගැීමට අදර පේශ සර හ මහත්තයකතු ල රන සඳ ලි රාත නතේ ඔබට තිරේ දිස් කරන්න ඔබට හැකියාව ලැබනවා සි හ හතේ. ඇතුවෙලා මේට ආදාල ප්‍රතිකාර ලබා ගැනීම සඳහ පරේෂණ සිදු කරන්න දුරකතනකමත කරනම් බදවහතයි හතයි හත්සිය අනු අටයි තිස් නවයි දහට මේ දුකතනකතක සම්බදුවනට පුළල නොබර විශයක කිරිමඳඩලමාවත නාරහැපිට කොළඹම පහම මෙ මේ ලින අත්තක සබන්ධවෙලා ඔබට හැකියවබවා ඒ අදාල පරේක්ෂණ සිදුකරගන්න එමනම අදවසේද මේ පිළිබඳව දැනමත්කිරීම සදහපිත්ත එකතුනු ආමාශ ආන්ත්‍රිකහම රෝග විෂත්නය වයිද්‍ය ඉසුරජත් ියනගේ වදතමන ඔබතු න් බව ති ප සේන. kilo samona